ලිංගික බලහීනතාවය ගැන කතා කර කම්ප්ලේන් එක කරන්නේ එයාගේ ස්වාමිදුව. එයාගේ බිරිඳ තමයි කම්ප්ලේන් කරන්නේ. මට හම්බලා තියෙන ප්‍රායෝගික සිද්ධියක් තමයි මම මගේ මේ සායන වලට අහ මම අහන්නේ ඔගොල්ලෝ සතියට කීවතාවක් එකතු වෙනවද? ඒක ආදරණීය එකතුවක්ද? ඔය දෙන්නගෙන් කාටද ඔබ සම් වුණාට පස්සේ සුරතාන්තයට පත් වුණාට පස්සේ කවුද මුලින්ම සුරතාන්තයට පත් වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ කියන එක. ඇත්තටම ගොඩක් කලාවට ලංකාවේ කාන්තාවන්ගෙන් බහුතරයක් පිරිමියා තමයි ක්ලයිමැක්ස් වෙන්නේ. සුරතාන්තයට පත් වෙන්නේ පිරිමියා. එතකොට දරුවම් පිනගෙන අඩුයි. මට වෙච්ච එක මේ එකක් තමයි. ඒ කාන්තාව එයා මේ මට කියපු දෙයක් තමයි පිරිමියාට මගේ ස්වාමි පුරුෂයාගේ ලිංගික බලහීනතාවයක් තියෙනවා කියලා. නමුත් මං ස්කෑනින් එකක් කරන්න මං ඒ කාන්තාව අනිත් පැත්තට දාලා එනකොට මට ඒ පිරිමියා කියන එකක් තමයි සර් මේ මට මගේ බිරිඳ ඉදිරියේ විතරයි මට මේ බලහීනතාවය තියෙන්නේ. එකක් තමයි එයාගේ තියෙන පිරිසුදුකම අඩුකම. අනිත් එක තමයි එයා හරි මට මේක හරි ප්ලසන්ට් කරන විදිය මට හරියන්නේ නැහැ. මට වෙන එක්ස් මිසිස් කෙනෙක් ඉන්න මට ඇත්ත කියනකොට කිසිම දෙයක් නැහැ කියන එක. ඒකෙන් පේනව නේද මේක මානසිකව ගොඩක් බලපානවා කියන එක. මම කියන්නේ ලංකාවේ කාන්තාවෝ මේකට දෙන ප්‍රයොරිටි එක හරිම අඩුයි. පිරිමියත් එහෙමයි. ඉස්සර විවාහ වෙන්න ඉස්සෙල්ලා පිරිමිය සහ ගෑණු ළමයි කැලල ඉන්නම් ඒගොල්ලෝ සෙක්ස් වලට දෙන ඉඩකඩ සෙක්ස් වලට තියෙන උනන්දුව විවාහ වුණාට පස්සේ නෑ. විවාහ වුණාට පස්සේ විශේෂයෙන්ම අවුරුදු 30-35 විවාහ වෙලා අවුරුදු 5ක් 6ක් ගියාට පස්සේ පිරිමියා සහ කාන්තාව එකතු වෙන්නේ අර යුතුයකමක් හැටියට. පිරිමියා අනේ පව් කියලා බිරිඳත් එක්ක එකතු වෙනවා. බිරිඳ ගොඩක් කලාවට ඒ සෙක්ස් දෙන්නේ ස්වාමියාට මෙයා වෙන කෙනෙක් එක්ක යයිද කියන බයට. අනිත් එක තමයි මේ අපි සෙක්ස් වලදී අපි ඒකට මේ සූදානම් වීමකින් සෙක්ස් වලට යන්නේ නැහැ. එකක් තමයි පරණ ඒ කියන්නේ කිසිම පාවිච්චි කරන්න බැරි නයිටියක් ඇඳගෙන ඊට පස්සේ අඩු ගන්න කොණ්ඩේවත් පේරන්නේ නැතුව ඔකලු දන්නවද අපි තුන් මේක රෑ 12ට එකට මේ වැඩේ පටන් ගන්නවා කියලා. නින්දේදී සමහර කාන්තාවෝ ඇඳගෙන ඉන්න ඇඳුම දැක්කට පස්සේ අර මනුස්සයාට ඒකට උත්තේජනයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඇඳන් ඉන්න ඇඳුම නිකන් හිතන්නකෝ නෑ. ඔය රෑක අපිත් දැක්කොත් කොණ්ඩේ අවුල් වෙච්ච මහා ගෑනු කෙනෙක් නයිටිය කරට ගිහිල්ලා අර මනුස්සයාට උත්තේජනයක් ගන්න බෑ. තේරෙනවද? මොකද එයා ඒ දකින ෆීල්ින් එකට තමයි උත්තේජනය වෙන්නේ. නමුත් සමහරලාට මේක කම්ප්ලේන්ට් කියන්නේ පිරිමියාට. එයාට මොකුත් කරගන්න බෑ. ඒකට හේතුව තමයි අර අනිත් පැත්තෙන් ලැබෙන සපෝට් එක. මම කියන්නේ ඕගොල්ලෝ සෙක්ස් කරන්න යනකොට ඕගොල්ලෝ දවසක නිදා ගන්න යනකොට පර්ෆියුම් එකක් යූස් කරන්න. ලස්සන නයිටි එකක් අඳින්න. ඕගොල්ලෝ හනිමුන් එක වලට දෙන නයිටියට දෙන ප්‍රයොරිටි එක විවාහ වෙලා දරුවෙක් දෙන්න එක්කම වුණාට පස්සේ නෑ. හවස ඇඳගත්ත නයිටි එක රෑට කෑම කාලා රෙදි මේ මොනවද මේ බලන් හොදලා ඔක්කොම කරලා ඒ නයිටි පිටින්ම නිදාගන්න කාන්තාවෝ ඉන්නේ. අර පිරිමියත් ලොකුවට එයා ඒවැ පිරිසුදුකමකින් ඉන්නේ. ඉතින් එහෙම කළා සෙක්ස් කරන්න බෑ. එහෙම කරාම වෙන්නේ ලිංගික බලහීනතාවය. ඇත්තටම කියනවා නම් මේවට මේ බෙහෙත් වලට සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ. තමන්ගේ තුලින් හදාගන්න පුළුවන්. නිකන් කතාවක් තියෙනවා නේද? අපි හිතමු අපි කතරගම යනවා කියලා ගාලුපාරේ. හැමදේම අපි යන්නේ මාසකට සැරයක් හරි යනවා නම් ගාලුපාරෙම අපිට ඔය ගාලුපාරේ අනේක එපා වෙනවනේ. මොනවද අපිට දකින්න තියෙන්නේ? ඔය තිස්සමාරාමේ තියෙන කිරිකඩ ටිකයි අර කළු දොතල් හදන යක්කල ටික විතරයි අපිට බලන්න වෙන්නේ. ඔයා හිතන්නකෝ ඒ පිරිමියා යනවා හයිවේ එක යනවා. ගිහලා හම්බන්තොටින් බහලා කතරගම යන්න පුළුවන්. එහෙම නැත්නම් පුළුවන් ඇඹිලි පිටියෙන් බහලා තනමල්ලි ලහරා යන අලිත් බරාගෙන උඩවලවේ. මේක මේ ආකාර තුනක්නේ. හැබැයි යන්නේ ගමනාන්තය කතරගම. මම කියන්නේ මේ කියන දෙක ඔයගලන්ට තේරෙනවා ඇති. මේකෙදි වෙන්නේ අපි සෙක්ස් ඩ්‍රයිව් එක වෙනස් කරන්න. ඒකත් හරියට මම එක පොතක කියෙව්වා මේ ලිංගිකත්වය කියන එක හරියට යුද්ධයක් වගේ කියලා. සොල්දාදුවට උගන්නන්නේ T56 එක ටිගර් එක ගහලා මේ කාට්‍රිජ් එක ගහලා ටිගර් එක අදින විදි විතරයි. කවදාක සෝල්ජර් කෙනෙකුට උගන්නන්නේ උඹ කෙලින් හිටගෙන වෙඩි තියපන්.
බිම බුදියාගෙන වෙඩි තියපන් කන්දකට මුවාවයන් කියලා කියන්නේ ඒක යා තීරණය කරන්න ඕනේ එතෙන්දි කොහොමද යා වෙන්නේ කියන එක මොකද ඒ තියෙන පරිසරයට තමයි යා අනුගත වෙන්න ඕනේ අපේ සෙක්ස් කියන්නේ මොනවද අපේ සෙක්ස් කියන්නේ අපේ රටේ බහුතරය 99% නෝනා සීලෙම දිහා බලන් ඉන්න මහත්ය කොට්ටේ දිහා බලන් ඉන්න සෙක්ස් ඔය කියන කර්තව්‍ය ටික කලක් යනකොට මේ කාන්තාවට මේ සෙක්ස් කියන එක එපා වෙනවා ඒක තමයි මම අර ඔය ඉස්සලා දවසක් කිව්වා ඒ කාන්තාව ඔබසම් වෙන්නේ නැහැ එයා ක්ලයිමැක්ස් වෙන්නේ නැහැ අර මං කිව්ව ෆෝ ප්ලේ කියන අවධිය කාන්තාවකට තියෙන විනාඩි 14ක් විතර අපි ආදරය කරලා එයාට ස්පර්ශය කියනක දීලා ඊට පස්සේ තමයි ක්ලයිම අපි සෙක්ස් වලට එන්න ඕනේ. ඔන්නෝක නැති වුණාම කාන්තාව මොකද කරන්නේ? පිරිමියාට ඉජුකලේට් වෙච්ච හැටිය කාන්තාව ඇඳෙන් බහලා යනවා. එයා කියන්නේ එයාට එහෙම එයා ඔබසම් මුන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි විශේෂයෙන්ම මේ සෙක්ස් වලදී අපි සෙක්ස් ගැන කතා කරනවා විවාහයට ප්‍රථම විවාහ වුණාට පස්සේ දෙන්නට දෙන්න සෙක්ස් කතා කරන්නේ නැහැ. ඒකට ඒක ඒ ඔන්නෝ එක නිසා දෙන්න අතර තියෙන සෙක්ෂුවල් අර මේ ඒගොල්ලන්ගේ තියෙන සම්බන්ධතාවයේ අඩුවක් නිසා දෙන්නම අතෘප්තිමත් ජීවිතයක් ගත කරන්නේ. ඒක නිසා දෙන්න කතා කරගන්න. අද කොහොමද අපේ රටේ ඔයා දන්නවද දැන් මහත්තයා රැවෙලා ආ එනකොට නෝනට මල පැනලා දොරහයින් දඩස් ගාලා වහනවා. අපේ රටේ මොන කාන්තාවද කතා කරලා කියන්නේ ඔය අද චුට්ටක් වේලාසිනින් එන්න මම අද ඔයත් එක්ක ඉන්න ආසයි කියලා. ඔන්න ඔයක සමාජයක ඔය නෝන කියනවන ඔය හවසට රැයට ඩ්‍රින්ක් එකක් දාලා එන මහත්තයට ඕක වේලාසිනින් කියනවන ඔයා එන්න අද මං කැමති එකතු වෙන්න කියලා. මං හිතන කිසිම මිනිහෙක් රස්සේ අදු ගහන්නේ නැහැ ඉක්මනින්ම එනවා ගෙදර මම නෝනත් එක්ක මේක එකතු වෙන්න ඕන ගමට. ඔන්නෝව අපේ රටේ සමාජගත වෙන්නේ නැහැ. අපි හැම එකම බෙහෙතක් ගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් බෙහෙත් හොයාගෙන යනවා. මේ ලිංගික බෙලහීනතාවය කියන එකට නම් 90%ක් ඒක තියෙන මානසික දෙයක්. හැබැයි මම ලිංගික බෙලහීනතාව ගැන පොඩි දෙයක් කියන්න. අපේ මොළයේ තියෙන ප්‍රශ්නයක් නිසා ලිංගික බෙලහීනතාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මධ්‍ය ස්නායු පද්ධතිය සෙන්ට්‍රල් නර්ව් සිස්ටම් එකේ රෝගයක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෘද රෝගයක් නිසා අපිට ලිංගික බෙලහීනතාව පිරිමි කෙනෙක් ගෙන්න පුළුවන්. මම ඒකේ පොඩි කොටසක් කියන්නම්. සාමාන්‍ය පීනිස් එකක් කියලා කියන්නේ එක බැරල් ෂේප් එකක්. එක සිලින්ඩර ආකාරයි. ඒකේ පේෂන් තුනක් තියෙනවා. දෙකක් දෙපැත්තේ යටින් තියෙනවා එක පේෂක්. ওই දෙපැත්තේ තියෙන පේෂන් දෙකෙන් තමයි එකක් ධමනියකින් රුධිරය එනවා. ඊට පස්සේ අනිත් ශිරාවෙන් ඇතුළට අරගෙන යනවා. අනිත් එකෙන් තමයි අපේ මුත්‍ර මාර්ගයේ තියෙන. ওই පේෂන් තුන තද වුණාම තමයි අපි ලිංගික ප්‍රාණවත් වෙන්නේ. ඒ ලිංගික ප්‍රාණවත් වෙන්න අර රුධිරය හෘදයේ වස්තු ඉඳලා එන තම පිරිමි ලිංගේන්ද්‍රයට එන බටේ හැමතිස්සම ඒක ලොකු පොඩි කරන්න පුළුවන්. අපේ පීනිස් එකට ඇවිල්ලා යන බටේ ඒක හැමදාම මේ එකම සයිස් එකකට තියෙන්නේ. ඒක ඩයිමීටර් එක වෙනස් කරන්න බෑ. අන්නේ දැන් අපිට ලිංගික හැඟීමක් ආවට පස්සේ අපේ මුලින්ම වෙන්නේ අපිට මනසට එනවා ලිංගිකව එකතු වෙන්න ඕන කියලා. ඒක මොළෙන් මධ්‍ය ස්නායු පද්ධතියට පණිවිඩයක් කරනවා. මධ්‍ය ස්නායු පද්ධතිය මේ පිටකොන්දට ඇරියට පස්සේ කොන්දෙන් හෘද වස්තුවට පණිවිඩයක් කරනවා. සෙක්ස් කරන්න ඕන කියලා. එතකොට වෙන්නේ හાર્ට් එක හයියෙන් පම්ප් කරනවා. පම්ප් කරනකොට පීනිස් එකට පුරුෂේන්ද්‍රයට සපේන රුධිර ගමනේ වැඩි කරනවා. රුධිර ගමනේ වැඩි කරාට පස්සේ අර බටේ ලොකු වෙනවා. ඒක කුඩා පාත් වෙන්න පුළුවන්. ලොකු වෙනවා. හැබැයි පීනිස් එකේ ඉඳලා ආපහු හෘදයට එන බටේ ලොකු කරන්න බෑ. පොඩි කරන්න බෑ. එතකොට ඔයාට තේරෙනවද ලොකු බටයකින් ඇවිල්ලා චූටි බටයකට රිඩියුස් වුණාට පස්සේ එතන පීඩනයක් ඉන්නවා. ওই පීඩනයට තමයි ලිංගේන්ද්‍රිය පානවත් වෙන්නේ. ඔන්න ඕක වෙන්නේ නැතුව නම් ඒක වෙන්නේ චූටි බටයකින් ඇවිල්ලා ඒ එන එක. හරියට ඔන්නේ සර්කියුලේෂන් එක වෙන්නේ නැත්නම් රුධිර ගමනේ හරියට වෙන්නේ නැත්නම් ලිංගේ ප්‍රාණවත් කරගන්න අමාරු වෙනවා. ඔය ඊළඟට තියෙනන්නේ මේ ෂණික මෝචනය කියලා එකක්. ඒකට ප්‍රිමිචර් ඉජුකුලේෂන්ස් කියලා කියන්නේ PE කියලා කියන්නේ අරකට ED කියලා කියනවනේ මේකට PE එක. PE වලදී වෙන්නේ ඔය ලොකු බටෙන් ඇවිල්ලා චූටි බටයට හැරෙන තර වැල් එකක් තියෙනවා. ෂණිකව අපි ඉජුකුලේට් කරන්නේ ශුක්‍රාණු පහ කරන්න ඔන්න මෙන්න තියලා එක පාටේ වැල් එක වහනවා. එතකොට දැන් අපි ෆිසික්ස් වල ඉගෙන ගන්නනේ ද්‍රව ස්ථිති පීඩනය කියලා එක. අර ආපු පීඩනය එක පාට බ්ලොක් වෙනවා බටේ. අන්නේ බටේ බ්ලොක් වෙච්ච විනාස වෙලාවේ තප්පර ගානෙත තමයි අර ශුක්‍රාණු ඈතර විදිහේ ඉජුකුලේට් කරන්නේ. අන්නේක අර ද්‍රව ස්ථිති පීඩනය අතෙන්ට බලපානවා. බලපාපු හැටි අර
ඇතුළ සංකෝචනය වෙනවා ඊට පස්සේ ශුක්‍රාණු විදලා යනවා ඔන්න ඕවත් අපිට දරුවෙක් හදන්න වෙනවා හේතු වෙනවා මේකට මේ ආයුර්වේද ප්‍රතිකාර හරිම සාර්ථකයි ටික දවසක් කරන්න වෙනවා මං හිතන සාමාන්‍යයෙන් අපිට ඒ වගේ ප්‍රයෝජනයක් ගන්න මාස 3-4ක් කරනකොට අපිට ලේසියෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ බෙහෙත් වලට අමතරව රෝගියාගේ මනසටත් අපි කතා කළ යුතුයි ඒක තමයි වැදගත්ම දේ ඒගොල්ලන්ගේ සෙක්ස් ඩ්‍රයිව් එක වෙනස් කරන්න පිරිසුදු එකතු වෙන්න සෙක්ස් කරන්න ඕගොල්ලෝ යනකොට මොනාරි පර්ෆියුම් එකක් ගන්න මේ හැම දෙයකම රොමැන්ටික් ගතියක් එක්ක හොඳ සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් මේවා අපි සමාජගත කළ යුතුයි කියන එක මම ඉන්නවා මොකද නැත්තම් මේ ගැන කතා කරන්න කෙනෙක් නැතුව මේ කොටස දන්නේ නැති කී දෙනෙක් අපරාධ අකාලේ ඒගොල්ලන්ගේ ජීවිතේ නිකන් තරුණ වයසත් ගෙවිලා යනවා කියලා මම හිතනවා. බොහොම ස්තුතියි.